නැවත වතාවක් ඔබ සියලු දෙනාවම ඉතාමත් ආදරෙන් මේ අධ්‍යාත්මික ගමන යන්නට පිළිගන්න මේ මොහොතේදී මං කැමති ඔබත් එක්ක බෙදා ගන්නට එක්තරා අත්දැකීමක්, රජතුමෙක්ගේ රජතුමකගේ අත්දැකීමක්. මේ රජතුමාට රජවරුන්ට වයිෆ්ස්ලා ගොඩක් ඉන්නවනේ. මේ රජතුමාට වයිෆ්ස්ලා හතරක් හිටියා. ඉතින් මෙයා ගොඩාක් ආදර ගොඩක්ම ආදරය කරපු හතරවෙනි වයිෆ්ට කතා කරලා, ඒ වගේම එයාට තමයි එයා ලස්සනටම ඇඳුවේ. මේ හතරවෙනි වයිෆ්ට තමයි ලස්සනට ඇඳුවේ, ජුවලරිස් දැම්මේ, මේ හැම දෙයක්ම දාලා එයා හැම දෙයක්ම දුන්නේ, වැඩිපුරම දුන්නේ හතරවෙනි වයිෆ්ට. ඉතින් මේ හතරවෙනි වයිෆ් එයා හොඳට බලාගත්තා ඉඳලා එයා හිතුවා එයාට මේ ප්‍රශ්නේ අහන්න පුළුවන් කියලා. එයා අහනවා, දැන් මම මැරෙන්න යන්නේ, so will you accompany me for the other life? මාත් එක්ක ඔයාට පුළුවන් ද මැරෙන්න, මාත් එක්ක අනිත් ජීවිතේ යන්නට ඔබට එන්න පුළුවන් ද මාත් එක්ක කියලා. එයා කියනවා, I am so sorry, I can't. මට එයා කෙලින්ම කියනවා, මට බෑ ඒ දේ නම් කරන්න කනගාටුයි කියලා. ඊට පස්සේ තුන්වෙනි වයිෆ්ට කතා කරනවා. තුන්වෙනි වයිෆ්ට එයාව තුන්වෙනි වයිෆ්ටත් එයා ගොඩක් ආදරේ. හතරවෙනි වයිෆ් ඒ වගේම තුන්වෙනි කෙනාට එයා අහල පහල ඉන්න අයට පෙන්නන්නේ මෙයාව තමයි. තුන්වෙනි වයිෆ්ව තමයි පෙන්නන්නේ, මේ තමයි මගේ වයිෆ් කියලා එයාව ඉස්සර කරලා පෙන්නන්නේ එයාව තමයි. ඉතින් එයාත් කියනවා, I love to live. මං හරි ආසයි ජීවත් වෙන්න. එතකොට එයාත් මෙයාත් එක්ක එන්න කැමති වෙන්නේ. ඊට පස්සේ දෙවෙනි වයිෆ්ට අඬගහනවා. අඬගහනක් කියලා අහනවා, will you die with me? මාත් එක්ක මැරෙන්න පුළුවන්ද කියලා. එයාටත් මෙයා ගොඩාක් ආදරය කරපු තවත් වයිෆ් කෙනෙක්. ඉතින් එයාත් කියනවා, මට ඒකනම් කරන්න බෑ, හැබැයි මං ඔයාගේ ෆියුනරල් arrangements ටික සේරම මං කරන්න. ඒ ෆියුනරල් arrangements ටික කරලා ඒ හැම දෙයක්ම ලස්සනට වෙලා ඔයා මම බලලන්නම්. ඔයාම I will bury you. හරි? එයා තුන් දෙවෙනි එක්කෙනා කියනවා. ඊට පස්සේ පළවෙනි එක්කෙනාගේ එයාට ඇහිනවා කටහඬක් තව එක්කෙනෙක්ගේ. එයා බලනවා කාගේද කියලා. දැන් පළවෙනි එක්කෙනාට ඇහිනවා දැනෙනවා එයා අර තුන් දෙනාගෙන් අහපු මේ ප්‍රශ්නේ, will you die with me? ඔබට පුළුවන්ද මාත් එක්ක මැරෙන්න කියලා. ඉතින් එයා හොඳට ඉස්සිලා බලනකොට එයාගේ පළවෙනි වයිෆ්, එයා හරියට රැකඩ් ලුකින්, ලස්සනට ඇඳලා නැහැ, කිසි පෙනුමක් නැහැ, මේන්ටේන් කරලා නැහැ. ඉතින් එයා ඔහේ නිකන් අර හරි දුප්පත් විදිහට, නිකන් සාමාන්‍ය විදිහට තමයි එයා රජමාලිගාව හිටියේ. හරිම සාමාන්‍ය කෙනෙක් හැටියට. ඉතින් මෙන්න මේ වොයිස් එකෙන් ඇහුනේ, එයා කියනවා, I will die with you. I will be with you, I will die with you, and I will accompany you to the next life. මං ඔයත් එක්ක මැරෙනකම්ම ඉන්නම්, ඔයත් එක්ක මම මැරෙන්න ලෑස්ති, ඔයත් එක්ක ඊළඟ ජීවිතයට යන්න මම සූදානම් කියලා පළවෙනි වයිෆ් කියනවා. ඉතින් මෙයාට හරි දුකයි ඒ මොහොතේදී. අයියෝ, how much of time I spend with the other wives, how much of time I spend, how much of money I spend with the other wives, but I did not spend much time, I did not take care of my first wife. මගේ පළවෙනි එක්කෙනාව මං බලාගත්තේ නැහැ, හරි අපරාධිනි කියලා එයාට දැනෙන්න පටන් ගන්නවා. ඉතින් රත්තරන් අම්මිතාදී දුවේ පුතේ, මේ රජට විතරක් නෙමෙයි, මෙතන ඉන්න පිරිමි අයට විතරක් නෙමෙයි, අපි හැමෝටම ඉන්නවා වයිෆ්ස්ලා හතර දෙනෙක්. We all have four wives. හරි? එහෙනම් පළවෙනි හතරවෙනි වයිෆ්. හතරවෙනි වයිෆ් තමයි අපේ බොඩි එක. හරි? අපේ ශරීරය තමයි අපේ හතරවෙනි වයිෆ්. අපි හැමෝගෙම මෙන්න මේ බොඩි එක ලස්සන තියාගන්න මොනතරම් මහන්සි වෙනවද? මොනතරම් දේවල් කරනවද? විශේෂයෙන් කාන්තා පාර්ශවයේ මොනතරම් සල්ලි වියදම් කරනවද? ඒ වගේම පිරිමි අය අපේ අය හොඳට ෆිට්නස් එක තියාගන්න මොනතරම් මහන්සි වෙනවද? ජිම් වලට ගිහිල්ලා, ජොගින් ගිහිල්ලා, මේවා කරලා හොඳට ලස්සනට ඉන්න ගොඩාක් උත්සාහ කරනවා. අපි ගොඩාක් කාලේ නාස්ති කරනවා මෙන්න මේ ශරීරයේ ලස්සනට තියාගන්න. එයාට ලස්සනට අඳනවා. හරි, මේක තමයි අපේ ෆෝත් වයිෆ්. තර්ඩ් වයිෆ් ඇවිල්ලා අපේ පොසිෂන්ස්,
අපිට තියෙන දේවල් අපේ වාහනේ වෙන්න පුළුවන් අපේ ගේ වෙන්න පුළුවන් එහෙම නැත්නම් අපේ කැමරා වෙන්න පුළුවන් ෆෝන් එක වෙන්න පුළුවන් අරව වෙන්න පුළුවන් මේවා වෙන අපේ ගැජට්ස් අපේ ඩෙන්ටිටි එකේ හැටියට අපි තියාගෙන ඉන්න මෙන්න මේවා තමයි මේ තමයි මගේ දේවල් කියලා ලෝකයට පෙන්වන්න තියාගෙන ඉන්න අපේ දේවල් ටික මේ තමයි අපේ කවුද මොන වයිෆ්ද third wife හරි ඒ වගේම second wife ඇවිල්ලා අපේ දෙමව්පියෝ අපේ සහෝදර සහෝදරියෝ අපේ යාළුවෝ මේ second wife උත් හරියට අපේ මේ අය වගේ මොකද ඒගොලු සේරම අපි මැරුණාම අපේ අම්මලා තාත්තලා අපේ සහෝදරයෝ අපේ නං පුදවල පුතාලා සේරමල අපිව ගිහලා වල්ලනවා වල්ලලා කියලා අපිත් එක්ක වැල්ලෙනවද අම්මයි තාත්තයි සහෝදරුයි වයිෆුයි හස්බන්ඩුයි වැල්ලෙනවද අපිත් එක්ක නෑ වල්ලලා අඬලා සේරම කරලා මල් දාලා ඉටිපන්දම් පත්තු කරලා ඒගොල්ලන් ගෙදර යනවා ගිහලා දානි කනවා නේ දුක දැනෙනවා නමුත් ඒගොල්ලෝ අපිව වල්ලන අය හරි first wife තමයි අපේ ආත්මය first wife තමයි අපේ ආත්මය මං කියවනේ පළවෙනි එක්කෙනා ගැන අපි සැලකුවේ නැහැ කියලා එයා කෙට්ටුයි එයාව මේන්ටේන් කරලා නැහැ එයාව ඉච්චර ලස්සන නැහැ අපේ ආත්මයත් ඔය වගේ තමයි අපි හැමදේම ගැන අපි සැලකිලිමත් වෙනවා නමු අපේ ශරීරය ගැන සැලකිලිමත් වෙනවා අපේ කාර් එක අපේ වාහනේ අපේ බයිසිකල් එක හැම දෙයක්ම හොදනවා පියදානවා සීරම් කරලා තියාගන්නවා ගෙවල් දොරවල් මොප් කරනවා මකුණු දැල් කඩනවා මේ සීරම කරනවා දෙමව්පියන්ව බලා ගන්නවා සහෝදර සහෝදරයන්ව බලා ගන්නවා සීරම කරන 1 2 3 සීරම් මේන්ටේන් කරනවා අද දෑන්ඩ first wife අපේ පළවෙනි වයිෆ් තමයි අපි බලාගන්නේ අඩුවෙන්ම ඉතින් ඔබ ගැන සන්තෝසයි ඔබ සියලු දෙනාම මේ භූමියට මේ දවස් 40ම ආවේ රත්තරන් අම්මේ තාති දුවේ පුතේ මේ first wife ට තියෙන ආදරය නිසා ඔබ හැමෝම ආදරේ අපි හැමෝම ආදරේ ඒක නිසා තමයි අමාරුවෙන් ආවේ අපි හැමෝම ඉතින් ඒකින්ද මේක නවත්තන්න නැතුව හිටින් අපි අවසන් කරත් මේ යන ඥානකාන්තේ ස්පිරිට් එක මම දැක්ක උගලන් ගොඩාක් අය ලියා ගන්නවා මෙනෙහි කරන් හයිලයිට් කර ගන්නවා ඉරි ගහ ගන්නවා ඉතින් ඒක නිසා මෙන්න මේක පරිහරණය කරමු මේ නෝට්ස් ටික අපිට අමතක වෙනවනම් නිරන්තරයෙන්ම ওই බයිබලේ පෙරලලා මතක් කර විතර ෆාද කියපු දේවල් ටික මතක් වේ ලියාගෙන තියෙන දේවල් අපි මෙනෙහි කරමු ඉතින් ඒක නිසා අපේ භාවනාව තුළ අපේ යාඥාව තුළ අපේ මේ එක්සර්සයිසස් තුළ ප්‍රයා එක්සර්සයිසස් තුළ පූජාවට යාම තුළ මේ හැම දෙයක් තුළම එහෙනම් රත්තරන් අම්මේ තාති දුවේ පුතේ අපේ ආත්මය රැකගමු මොකද මේ ඇදුනට පස්සේ අපිත් එක්ක ඉන්නේ අපේ ශරීරය නෙවෙයි අපේ පොසිෂන්ස් නෙවෙයි අපේ gedere ඉන්න අය නෙවෙයි අපිත් එක්ක ඉන්නේ ආත්මය විතරයි එහෙමනම් සුදු ස්වාමීන් වහන්සේට මේ ආත්මය බාර දෙමු මේක පිරිසිදුව පවිත්‍රව තියාගන්නට අපි උත්සාහ කරමු ස්වාමීන් වහන්සේගේ වරප්‍රසාද ඉල්ලමු ස්වාමිනේ නිරන්තරයෙන්ම මගේ ආත්මය පවිත්‍රව තියාගන්නට මාව ආශිර්වාද කරන්න කියලා උන්වහන්සේගෙන් අපි ඉල්ලමු ඒ සිතුවිල්ලත් එක්ක සුදු ස්වාමීන් වහන්සේ තුල අපි මෙසේ දැහැන් ගත වෙමු ශක්තියක් අපිට දෙන්න ස්වාමිනේ
අපිට ඔබහන්සේගේ ඒ ප්‍රඥාවේ බිඳුවකින් ස්වාමිනේ මේ මතක තියාගන්න ධාරණය කරගන්නට ඒ ජීවිත ගත කරගන්නට ජීවිත කරගත කරගත්තදී සමාජ ගත කරගන්නට අපිට අවශ්‍ය කරන ඔබහන්සේගේ මඟ පෙන්වීම නිරතුරු දානය කරන්න ස්වාමිනේ. ඔබහන්සේමයි මගේ ජීවිතය හොඳින් දන්නේ. එනිසා ස්වාමිනී, ඔබහන්සේ තමයි මගේ සැබෑ මිතුරා, සැබෑ දෙවිඳුන්. ඔබහන්සේ මහළඟට වෙලා මගේ ජීවිතේ ශක්තිමත් කරනවා. මගේ ජීවිතයට අවශ්‍ය කරන අවවාද අනුශාසනා ටික දෙනවා. ඔව් ස්වාමිනේ. මගේ ජීවිතය ලස්සන විදියට ගත කරන්න මාවත සකස් කර දෙනවා. ඔව් ජේසුස්. එබැවින් ස්වාමිනී, ඔබ වහන්සේ තුල මේ ධර්මය අදහා ගන්න අපට ශක්තිය දානය කරන්න. ස්වාමිනේ, මේ කීදී අපගේ ස්වාමින් වන ජේසුස් ස්වාමින් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. මාදර අම්මේ තාත්ති පුතේ දුවේ, ඊයේ රාත්‍රියේදී අපි මේසේ අත්දැකීමට ඇතුල් වුණා. එදිරි මේ මේසේ අත්දැකීම තුළ තවත් සුවිශේෂී අත්දැකීමක් තියෙනවා. ඒ තමයි ඇක්සෙප්ටන්ස් කියන එක, පිළිගැනීමක්. ඒසම පිළිගැනීම සුදෝ බයිබලයේ තුළ කොහොමද සිදුවුණේ කියන දේ අද අපි මෙනෙහි කරන්නට යනවා. එතර වෙන්නට පෙරල ගන්න ජුවම්තුමාගේ සුවිශේෂී 13 වෙනි පරිච්ඡේදය. ජුවම් 13. පිටු අංක පරණ අනුවාදේ 135, අලුත් අනුවාදේ 140. අපි කියමු, තමන් මෙලොවින් ඉකුත්තුව
තවත් මෙලොවේ නුකුත්ව පියාණන් වෙතට යාමේ නියමිත මොහොත පැමිණ තිබෙන බව පියාණන් වෙතට යාමේ නියමිත මොහොත පැමිණ තිබෙන බව පාස්කු මංගල්‍යයට පෙර පාස්කු මංගල්‍යයට පෙර ජේසුස්වාමින් වහන්සේ ජේසුස් වහන්සේ දැනගත්සේක දැනගත්සේක අදලම් මේ තාතිබුදීදුවේ මොකද්ද මේ දැන් දැනගන්නේ උන් වහන්සේගේ දූත මෙහෙවර ඉවරයි ඒ නිසා මට දැන් තාත්තා ළඟට යන්න කාලේ ඇවිල්ලා ඉවරයි. දැන් බලන්න මේ තාත්තේ පුතේ දුවේ මොන තරම් අවබෝධයක්ද මොන තරම් හෙළිදරව්ගත්ද මොන තරම් සාකච්ඡාවක්ද. ඒ නිසා මේ ජේස්වාමින් වහන්සේ නිරන්තරයෙන්ම එදිනෙදා ජීවිතය ගැන දේව තාත්තත් එක්ක සාකච්ඡා කරා. සාකච්ඡා කරා විතරක් නෙමෙයි එතනදී තිබුණා විශේෂත්වයක් මොකද්ද තාත්තේ ඔබ වහන්සේගේ කැමැත්ත මා වෙනුවෙන් හෙළිදරව් කරන්න. ඉනිසා අන්තිම රාත්‍රි භෝජනය මොහොතේදී මොකක්ද සිදුවුනේ කියලා ඇහුවොත් කාර්ය තාත්තගේ කැමැත්ත හෙළිදරව් වෙච්ච මොහොතක්. ඒ නිසා රත්රන් මේ තාත්තේ පුතේ දුවේ ඔබේ ගෙදර මෙන්න මේ හෙළිදරව්ව සිදු වෙන්නට ඕනේ. මොනවද තාත්තගේ හිතේ තියෙන දේ අම්මගේ හිතේ තියෙන දේ දරුවන්ගේ හිතේ තියෙන දේ දැන් මේක බෙදා ගන්නට ඕනේ. ගොඩක් වෙලාවට අපි මොනවද කියන්නේ එයාගේ හිතේ මොනවද තියෙනවද දන්නේ යන්නේ එහෙමනේ කියන්නේ තාත්තගේ හිතේ තියෙන දේ අපි දන්නේ නෑනේ අම්මගේ හිතේ තියෙන දේ අපි දන්නේ නෑනේ නේ ළමයින්ගේ හිතේ තියෙන දේවල් අපි දන්නේ නෑ ෆාද එතකොට දැන් මේ හිතේ තියෙන දේ දන්නේ නැති පෞල් ජීවිතයක් ස්වාමින් වහන්සේ දේව තාත්තත් එක්ක ඇසුරු කරද්දී තාත්තා හෙළිදරව් කරා ඒ වගේම උන් වහන්සේත් හෙළිදරව් කරා. එහෙනම් මේ හෙළිදරව් වීමේ මංගල්‍යය හෙළිදරව් වීමේ මංගල්‍යයක් පස්කු මංගල්‍යය කියන්නේ. එනිසා තාත්තගේ කැමැත්ත තුල ජේස්වාමින් වහන්සේගේ ජීවිතය බද්ධ කිරීමේ මංගල්‍යයක්. ඔබට මට එහෙනම් අම්මේ තාත්තේ පුතේ දුවේ මේ හෙළිදරව් වීම අත්‍ය අවශ්‍ය සාධකයක්. එනිසා මේ පාස්කුවේදී තාත්තල වශයෙන් අම්මල වශයෙන් හෙළිදරව් වෙන්න. නේ ඔබේ ජීවිතේ හිතේ තියෙන දේ කියන්න. අපි ගොඩක් වෙලාවට හිතේ තියෙන දේ කියන්නේ නැහැ. එනිසා හැම වෙලාවෙම කියනවා ඔයාට ඕන විදියට ඉතින් මාව හිතා ගන්න. ඕන විදියට හිතාගත්තොත් নানা ප්‍රකාර දේවල් තුල ඒගොලු හිතාගනීවි. හැබැයි ඔබේ හිතේ තියෙන දේ කිව්වොත් පුළුවන් නම් ඒ දේ ඉෂ්ට කරાવી බැරි නම් බෑ කියાવી. නේ? එතකොට මේ හෙළිදරව්ව සිදු වුණේ නැත්තම් දන්නේ නැහැ. ඊට පස්සේ අන්තිමට කියන්නට වෙනවා මං හිතාගෙන හිටියේ කවද හරි කියන්න දැන් ඉතින් ඔක්කොම වෙලා ඉවරයි. කියන්න හිතාගෙන හිටියා. නමුත් කියන්න බැරුව ගියා. ඒ නිසා දැන් ඉතින් ඔක්කොම කාබාසින වෙලා ගියා. අම්මේ තාත්තේ පුතේ දුවේ ස්වාමින් වහන්සේ ඔබගේ ජීවිතයේ තුල ක්‍රියාත්මක වෙනකොට උන් වහන්සේගෙන් අහන්න මේ ශක්තිය. මොකද්ද මේ ශක්තිය? ස්වාමිනි මේ මොහොතේදී මට හෙළිදරව් වෙන්නට નિયમિત මොහොත ඇවිල්ලාද? ඒ නිසා කා ඉස්සරහ පිටද? ගෙදර. ගෙදර හෙළිදරව්වට. දැන් අද එහෙම නෙමෙයි. ඉන්ඩිවිජුවල් කැරක්ටර්ස් වශයෙන් ජීවත් වෙනවා විතරක් නෙමෙයි. තාත්තා කරන දේ අම්මා දන්නේ නැහැ. අම්මා කරන දේ තාත්තා දන්නේ නැහැ. ළමයි කරන දේ අම්මයි තාත්තයි දන්නේ නැහැ. අම්මයි තාත්තයි කරන දේ ළමයි දන්නේ නැහැ. එහෙස කවුරුවක්වත් දන්නේ නැහැ මොනවද කරන්න කියලා. එතකොට ඒක ඇතුලේ ලොකු සාර්ථකත්වයක් නැහැ.
මගේ ජීවිතේ මං ඔගලන්ගේ ජීවිතේක වටිනවා ඇති. මගේ ජීවිතේ සර්ප්‍රයිස් කියලා තියෙනවානේ. ඒක මට එච්චර ලොකු වටිනාකමක් නැහැ. කවුරු හරි මට කියනවා නම් කාර්ය ඔයාට සර්ප්‍රයිස් එකක් වශයෙන් දෙන්නම් මේක කරන්නම් කියලා. ඒක දුන්න ගාම මට හිතෙනවා අයියෝ මං කැමති නැහැ මේකට. මං ආස නැහැ මේකට. හැබැයි මාව වේලපැහෙන් දැනුවත් කරා නම් මම මේව තමයි පුතේ කරන්න යන්නේ, මෙහෙම තමයි අම්මේ කරන්නට යන්නේ, මෙහෙම තමයි පැටියෝ කරන්නට යන්නේ, මේකට ඔයාගේ යෝජනා ටිකක් දෙන්න, මොනවද එහෙම කරන්නේ කොහොමද, මේක ලස්සනට අපි කරමු, එහෙම ගොඩනගමු. ආ ඒක තමයි දේවිකත්වය. ඒසා දේවිකත්වයක් අද නැතුව ගිහිල්ලා, හෙලිදරව්වක් නැතුව ගිහිල්ලා, හෙලිදරව්වක් නැතුව කරන කිසිම දෙයක් තුළ රත්තරන්ම් මේ තාත්තේතුවේ එකඟතාවයකට වඩා ඝට්ටණය තමයි වැඩි වෙන්නේ. එකඟතාවයට වඩා සිත්‍රිදීම් තමයි වැඩි වෙන්නේ. ඒසා සර්ප්‍රයිස් කියලා කරපු දේවල් තුළ අන්තිමට මොනවද වෙන්නේ? අනිත් කෙනාගේ සිත්‍රිදිලා. මට කියන්න තිබුණා මේ වේලපෑයෙන්. කිව්වනම් මන් නියම යෝජනාවක් දෙනවනේ. මීට වඩා ලස්සන්ට වැඩේ කරවනවනේ. ඒස ජීවිතය මේ තාත්තිපුදී දුවේ ජේ ස්වාමින් වහන්සේ දේව තාත්තා අතර සර්ප්‍රයිස් තිබුණේ නැහැ. ඒ නිසා මේ මායාවට හවු වෙන්න එපා. සර්ප්‍රයිස් කියන මායාවට හවු වෙන්න එපා. ඒ නිසා නිරන්තරයෙන්ම අනිත් කෙනත්ව සහභාගී කරගෙන සහභාගී කරගෙන මං ආයෙත් කියනවා සහභාගී කරගෙන ඕනෑම දෙයක් කරලා බලන්න. ඒක ඔබ තනියම මහන්සි වෙලා කරලා 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 අන්තිමට හෙම්බත් වෙනවට වඩා අරක හරිම සාර්ථකයි. ඇයියේ සර්ප්‍රයිස් කරන්න යනකම් මොනවද වෙන්න ඕනේ? හොරෙන්ම කරන්න ඕනේ. අරක ගිහලා හොරෙන් කරලා එන්න ඕනේ. මේක ගිහලා හොරෙන් කරලා එන්න ඕනේ. ඒක හවු වෙන්න තුව කරන්න ඕනේ. ඔක්කොම හවු වෙන්න තුව කරන්න ඕනේ. මොනවද? අන්තිම මොහොතේ හෙලිදරව් කරන්න. ඒකට විඳපු දුක, ඒ වෙනුවෙන් වැය කරපු කාලය, අන්තිමට අපරාධේ. ඒ නිසා නිරන්තරයෙන්ම සාකච්ඡාව තමයි රත්තරන්නම් මේ තාත්තිපුදීදුවේ දේවිකත්වය කියන්නේ. එනිසා තාත්තයි ජේ ස්වාමින් වහන්සේ හැම දෙයක්ම සාකච්ඡා කරලා තමයි කරේ. ඒ නිසා තමයි ප්‍රතිඵල වැඩි වුණේ. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. එන මේ සාකච්ඡාවත් එක්ක මොනවද කරන්නට යන්නේ? උන්වහන්සේ, උන්වහන්සේ මෙලව, මෙලව තම හිතවතුන් හිතවතුන්ට ප්‍රේම කළසේක, ප්‍රේම කළසේක, අන්තිමේ දක්වාම, අන්තිමේ දක්වාම ඔවුන්ට ප්‍රේම කළසේක, ඔවුන්ට ප්‍රේම කළසේක. ඒ නිසා දැන් මොනවද වෙන්නට යන්නේ? ජේසුස් ස්වාමින් වහන්සේ උන්වහන්සේත් එක්ක හිටපු අයට ආදරය කරා, ප්‍රේම කරන්න පටන් ගත්තා. ඒ නිසා දැන් කොතනද මේක දැනෙන්නේ? ගෙදරට එනකොට, මේසයට එනකොට, ඔබේ සාලේට එනකොට දැනෙන්නට ඕන මූලික දෙයක් තමයි ආදරේ. මගේ තාත්තා මට ආදරේ, මගේ අම්මා මට ආදරේ, මගේ පුතාලා දුවලා අපිට ආදරේ. දැන් මේක දැනෙන්නට ඕනේ. දැන් මොනවද කියන්නේ? ෆාදර් මට ඒගොල්ලන්ගේ ආදරේ පොඩ්ඩක්වත් දැනෙන්නේ නැහැ ෆාදර්. තාත්තා gedara nan innowa. හැබැයි යා ආදරේද කියලා මන් දන්නේවත් නැහැ. අම්මා ආදරේද කියලා මන් දන්නේ නැහැ ෆාදර්. මට දැනෙන්නේ නැහැ මගේ අම්මගේ ආදරේ දැන්. ඇයියේ මේ ආදරේ හෙලිදරව් කරලා නැහැ. ආදරේ හෙලිදරව් කරලා නැහැ. ඒසා ජේ ස්වාමීන් වහන්සේගේ හිතවතුන්ට, උන්වහන්සේ සමග හිටපු අයට උන්වහන්සේගේ ආදරය හෙලිදරව් කරා. උන්වහන්සේ දැනෙන්න සැලැස්සුවා. ඒසා රත්‍රන් මේ තාත්තිපුතේ දුවේ ඔබ ඔබගේ පරම යුතුකමක්
ඔබේ ජීවිතේ පරම යුතුයකමක් මොනවද? ඔබත් එක්ක ඉන්න අයට ඔබ ගොඩක් ආදරෙයි කියලා දැනෙන්නට ඕනේ. ඒක ඔෆයාර එකක් නෙමෙයි. ඒක ලිංගික සම්බන්ධතාවයක් නෙමෙයි. හරිය සෙනෙහබර මේ මොහොතේදී මේ ශක්තියක්, සෙනෙහවන්තකමක්, ලැබදියාවක්, සැබදියාවක් නේ ඒක දැනෙන්නට ඕනේ. අද ගොඩක් වෙලාවට ගේ ඇතුළට එනකොට ආදරේ සැබදියාව දැනෙන්නේ නැහැ. ආදරේ සැබදියාව දැනෙන්නේ නැහැ. ආදරේ බන්ධනේ දැනෙන්නේ නැහැ. ආදරේ ලෙංගතුකම දැනෙන්නේ නැහැ. ආදරේ මේ මොහොත වෙනකොට එකඟතාවයේ දැනෙන්නේ නැහැ. ඒ නිසා අම්මලා තාත්තලා ස්වාමි පුරුෂයෝ භාර්යාවෝ එක ගෙදර ජීවත් වෙනවා, එක මේසේ කෑම කනවා, හැබැයි ආදරය ප්‍රකාශ කරන්නේ නැහැ. ඒ නිසා තමයි මේ තාත්තේ පුතේ දුවේ කාන්තාවක් සාමාන්‍යයෙන් කැමති මොනවටද? මහත්තයාගෙන් කීප වතාවක්ම අහන්න, Do you love me? ඔබ මට ආදරේද? ඒ වගේම නේ ජේ ස්වාමීන් වහන්සේත් ඇහුවද නැද්ද? ඇහුවා නේ. ගෝලයන්ගෙන් පේදුරු ජාකොබ්ලගෙන් අහනවා, පේදුරු ඔබ මට ප්‍රේම කරන්නේද? එතකොට කියනවා, ඔව් ස්වාමීන් වහන්සේ දන්නවා මම ඔබ වහන්සේට ලව් කරනවා කියලා. එහෙනම් මගේ බැටළුවන්ව පෝෂණය කරන්න. ආයේ ටික වෙලාවක් හිටියා, ආයෙත් අහනවා, පේදුරු ඔයා මට ආදරේද? ඔව් ස්වාමිනී ඔබ වහන්සේ දන්නවා මං ආදරේ කියලා. කියනවා, මගේ බැටළුවන්ව බලා ගන්න. ආයෙ ටික වෙලාවක් ගිහිල්ලා ජේ ස්වාමීන් වහන්සේ ආයෙත් අහනවා, පේදුරු කියන්නකෝ ඔයා මට ආදරේද? එතකොට කියනවා, ඒක ඔබ වහන්සේ දන්නවනේ. එනිසා ආයෙත් ජේසු කියනවා, මගේ බැටළුවන් පෝෂණය කරන්න. අම්මේ තාත්ති පුතේ දුවේ ජේසුටත් ඕන වුණා අහන්න ආදරේද කියලා. එනිසා ගොඩක් අය මේ පොළොව තලයේ තුල බලාපොරොත්තු වෙනවා මොනවද? I love you නේ. නැත්නම් මේ මොහොතේදී කියන්න, I really miss you නේ. I need you, මට ඔයාව ඕනේ. I remembered you, ආ මට මතක් වුණානේ හරියට. දැන් මේ වචන ටික ජීවේ වචන බවට පත් වෙලා, ඒ නිසා දැන් ආදරය තුල ඔබේ ගේ ඇතුලේ රත්රනම් මේ තාත්ති පුතේ දුවේ ඉඳලා හිටලා නේ අහවොත්, ඔයා මට ආදරේද කියලා, ඇයි සැකයිද කියලා අහන්න එපා. මම නම් එහෙම අහනවා. සමහර වෙලාවට මගෙන් අහපම්, ෆාද ඔයා අපිට ආදරේද, ඇයි සැකයිද? තක්කල එහෙම අහලා දානවා. දැන් තමයි තේරෙන්නේ අපරාධිනේ එහෙම කිව්වේ නේ. ඔව් පුතේ මං ගොඩක් ආදරෙයි කියලා කියන්න තිබුණානේ. ඔව් දුවේ මං ගොඩක් ආදරෙයි කියලා කියන්න තිබුණානේ. ඉතින් මං එහෙම කරේ නැහැ. මාත් කරේ නැහැ නේ. ආදරේද කියලා හපු ගාම ඇයි දැනෙන්නේ නැද්ද? එහෙම ඇහුවා. ආදරේද කියලා හපුවම ඇයි සැකයිද? එතනින් කන්වර්සේෂන් එක ඉවරයි. එතරින් ඒ කතාබහ ඉවරයි. එතරින් ඒ සල් නිවේදනය ඉවරයි. ඇයි ඒ පොල්ලෙන් ගහන්න වගේ උත්තරයක් දීලා? එනිසා මේ තාත්ති පුතේ දුවේ ජේසු ස්වාමින් වහන්සේ ආදරවන්ත කෙනෙක්. එනිසා උන්වහන්සේගේ ආදරය හරි ලස්සනට කරා මිනිස්සුන්ට. මිනිස්සුන්ගේ ආදරයත් උන්වහන්සේ ගොඩාක් ආදරයෙන් ඉල්ලගත්තා නේ. ඒ නිසා තමයි උන්වහන්සේ නේ ගෙදරකට ගියේ වෙලාවේ මොකද වුනේ? හදිස්සියේ කාන්තාවක් ආවා. කාන්තාව ඇවිල්ලා මොනවද කරේ? ඇස් වලින් ගලාගෙන ගිය කඳුළු වලින් කකුල පිහනවා, හෝදනවා. කඳුළු වලින් හෝදලි වෙරලා මොනවද කරන්නේ? ඊට පස්සේ කොණ්ඩේ අරගෙන ඒ කකුල ජේසුගේ පිහනවා. ඊට පස්සේ මොනවද කරන්නේ?
හොඳ ගණන් සුවඳ විලවුන් අරගෙන කකුලට මේ මොහොතේදී සෙන් ගහනවා. නිකමඩ හිතලා බලන්නකෝ ෆාදර් ඩැරල්ට් එහෙම කරොත් උගල මොනවා කියයිද කියලා. ප්‍රේස් ද ලෝඩ්. අර ගෑනු කෙනා කොණ්ඩෙම්ම මේ මොහොතේදී ෆාදර් කකුල පිහලා මේ මොහොතේ සෙන් ගහනවා කකුලට. කලපතර ගහනවාමයි. එනිසා ජේස්වාමින් වහන්සේ රත්තරනම් මේ තාත්ති පුතේ දුවේ ඉඩ දුන්නා. ඇයට කකුල ඉමින්න ඉඩ දුන්නා, හෝදන්න ඉඩ දුන්නා, වරලසෙන් මේ මොහොතේ කොණ්ඩෙන් පිහල්න ඉඩ දුන්නා. වල්කමකට නෙමෙයි, ගෞරවාන්විත ආදරයක් නිසා. එතකොට ජුදස් කියනවා අපරාධි සල්ලි, ඔය සල්ලි ටික කොච්චර ගණන් පර්ෆියුම් එකක්ද ඔය ගැව්වේ, ඒ ටික මට දුන්නා නම් නියමයිනේ, දුප්පත්තර දෙනවානේ. අම්මේ තාත්ති පුතේ දුවේ ආදරේ ලබන්න ඕන මොහොතේදී ස්වාමින් වහන්සේ ආදරේ ලැබුවා. ආදරේ කරන්න ඕන මොහොතේදී ස්වාමින් වහන්සේ ආදරේ කරා. එනිසා උන්වහන්සේට මේ ආදරය ජීවමාන ශක්තියක් බවට පත් වුණා. එනිසා ඔබගේ ජීවිතය තුළ ඒ ආදරය ජීවමාන වස්තුවක් කරන්න. එනිසයි කුරුසේ ඉඳගෙන මොනවද කිව්වේ චේ ස්වාමීන් වහන්සේ දේව මෑණියන්ට කතා කරලා කියනවා, ආදරය කරපු කෙනෙක්නේ මෑණියනි, මෙන්න ඔබේ පුත්‍රයා, පුත්‍රය මෙන්න ඔබේ මෑණියෝ. කාටද කියන්නේ? ප්‍රේමවන්ත ගෝලයාට කියනවා, ජුවම්ට කියනවා, පොඩි එකාට. එනිසා රත්නම් මේ තාත්තේ පුතේ දුවේ ස්වාමින් වහන්සේ ප්‍රසිද්ධියේ කුරුසේ ඉඳගෙනත් අන්තිමට ඒ ලව් ස්ටෝරි එක කන්ටිනියු කරා. ඒ ආදරවන්ත සෙනෙහවර, ඒ අත්දැකීම උන්වහන්සේ තෝර ගලන්න සැලස්වා. එනිසා ඔබේගේ ඇතුලේ ආදරය කියන එක වස්සුවක් බවට පත් කරගන්න. එනිසා මේ වස්සුව ඔබේගේ ඇතුලේ තියෙන්න ඕනේ. එතකොට මොනවා ස්වාමීන් වහන්සේ කියන්නට යන්නේ? රාත්‍රී භෝජනයේ වළඳන වේලාව පැමිණියේ. රාත්‍රී භෝජන වේලාව පැමිණියේ යක්ෂයා උන්වහන්සේ පාවා දීමට සීමොන්ගේ පුත් ජූදස්කරියත්ගේ සිත ඒ වන විටත් ඔලඹවා තිබුණි. පියනන් වහන්සේ තමන් අතට සියල්ල පවරා දී තිබෙන බවත් තමන් දෙවියන් වහන්සේ වෙතින් වැඩම කළ බවද තමන් දෙවියන් වහන්සේ වෙතට වැඩම කරන්න යන බවද දැන රාත්‍රී භෝජනයෙන් පසු උන්වහන්සේ නැගිට උතුරු සළුව ගලවා තබා තුවායක්ගෙන ඉනවටා බැඳගත්සේක. අම්මේ තාත්ති පුතේ දුවේ ලේසිද කතන්දරය? ලේසි නෑ. ඇයියේ, තමාව මරන්න යන, තමාගේ මරණ තීන්දුව ලියන්නට යන කෙනත් ඒ මේසෙම, ඒ ගෙදරම, ඒ කාමරේම දැන් ඉන්නවා. ජේසුස් ස්වාමීන් වහන්සේට දැනෙනවා, ජූදස් කරන්නට යන දේ දැනෙනවා, තමාව විනාශ කරන්නට යන කෙනා ඉන්නවයි කියලා දැනෙනවා. හැබැයි ජූදස්ගේ ජීවිතය ස්වාමීන් වහන්සේට ඕනනම් තිබුණා ඒ මොහොතේදී එක නිමේෂයකින් විනාශ කළ දාන්න. ස්වාමීන් වහන්සේම කරේ නැහැ. එනිසා තමයි ආලෙලුයා සෙනසුරාදා පාස්කු ගීය ගායනා කරනකොට ඈනවද,
අහෝ පින්බර පාපය පින්බර පාපය කියලා තමයි ඒක ගන්නේ. ඒ නිසා දැන් ඒ පාපය ඒ වැරද්ද වුණත් දෙවියන් වහන්සේ තුල සලස්මක් තිබුණා. මොකද ජූදස්ට ඒ විදියට ජේස්වාමින් වහන්සේව පාවල දෙන්න අම්බිතාති පුතේ දුවේ ජූදස්ට ජේස්වාමින් වහන්සේ ආදරය කළා, ගොඩක් ආදරය කළා, දැනෙන්න ආදරය කළා, හැඟෙන්න ආදරය කළා. ඒසත් ජූදස්ගේ දුර්වලකම දැන දැන ජේස්වාමින් වහන්සේ ආදරය කළා. ඇයියේ උන්වහන්සේ දැනගෙන හිටියා ජෙත්සමනයේදී ජූදස් මාව දැන් සිපගන්නටයි යන්නේ කියලා. සිපගන්නටයි යන්නේ, හග් එකක් දෙන්නයි යන්නේ, මේක දන්නවා. හැබැයි ස්වාමින් වහන්සේ ජූදස් සිපවැළඳගෙන ආදරේ සංකේතයේ සිපවැළඳගෙන හැබැයි මේ මොහොතේදී පාවාදීමේ සංකේතයක් සිපවැළඳ ගැනීම බවට පත් කරා. ජීසස් ස්වාමින් වහන්සේ ඒ නිසා තවත් ක්‍රමයක් දැන් පාවිච්චි කරනවා. මොනවද? ස්වාමින් වහන්සේ පාවල දෙන්නට යන ඒ දුර්වල චරිත හැම එකක්ම එතන ඉන්නවා කියලා දැක්කා. කවුද? තෝමස්. ඩවුටින් තෝමස්. තෝමස් විශ්වාස කරේ නැහැ ජේ ස්වාමින් වහන්සේව. තව කවුද? පේදුරු. පේදුරු විශ්වාස කරේ නැහැ. ඒ නිසා හැංගුණා. දන්නේ නැහැයි කිව්වා. ප්‍රතික්ෂේප කරා. ඒ වගේම එම්මාවුස් ගමනට ගිය ගෝලයෝ දෙන්නා හිටියා එතන. ස්වාමීන් වහන්සේ දන්නවා ඒගොල්ලෝ දුර්වලයි කියලා. අපි දුර්වලයි කියලා දන්නවා නම් මේ මොහොතේදී මොකද කරන්නේ? අපි ඒගොල්ලන්ත් එක්ක ආදරය බෙදාගන්නේ නැතුව යනවා. ජේසු ස්වාමීන් වහන්සේගේ ආදරය වෙනත් විදියකට බෙදන්න පටන් ගත්තා. කොහොමද ආදරේ බෙදන්න පටන් ගත්තේ? ඉන්පසු උන්වහන්සේ භාජනයේකට වතුර වක්කොට ශ්‍රාවකයන්ගේ පාද සෝදන්නටත් තමන් ඉඳ බැඳගෙන සිටි තුවායෙන් පිසදමන්නටත් පටන් ගත් සේකා. ප්‍රශංසා වේවා. දැන් සිප වැළඳ ගන්න. මුහුණෙන් සිප වැළඳගෙන පාවා දෙන්නට යන අත්දැකීමක් තියෙනකොට ස්වාමින් වහන්සේ කකුල් දෙකට නැමිලා කකුල් දෙක හේදුවා. මොනවද කරේ? වහලෙක් කරන විදියට කරා. කකුල් දෙක සෝදනවයි කියන්නේ සංකේතාත්මකව ඒ පුද්ගලයාගේ තිබිච්ච ඒ කැතකුණු ඔක්කොම සෝදලා පවිත්‍ර කරලයි ගන්නෙ. ඒස තමයි ගෙදරට ගන්නකොට මොනව කරලාද ගන්නෙ? කකුල් දෙක සෝදලා තමයි ගන්නෙ. කවුද ඒව කරන්නේ? ගෙදර හිටපු වහලුන්. යව පිවිතුරු කරලා ගන්නවා. යව සුදුසු කරලා ගන්නවා. ගේ ඇතුළට එන්න සුදුසු වෙන්න සලස්සනවා. ජේසුස් ස්වාමීන් වහන්සේගේ ජීවිතයට බද්ධ වෙන්න, දේව රාජ්‍යයට බද්ධ වෙන්න සුදුසන් බවට පත් කරන මොහොතයි මේ. එනිසා රත්රන් මේ තාත්ති පුතේ දුවේ ස්වාමීන් වහන්සේ හැම කෙනාගේම කකුල සේදුවා. ඔබට පුළුවන් දේ වගේ වැඩක් කරන්න. ඔබට පුළුවන්ද මේ සුදු සතියේ මේ හෙට ඔබ මේ මෙහෙට එන්න ඉස්සර හෝම්වර්ක් එකක් කරලා එන්න පුළුවන්ද? මොකද්ද හෝම්වර්ක් එක? ගෙදර ඉන්න මහත්තයාගේ කකුල් දෙක හොදලා එන්න.
ගෙදර ඉන්න වයිෆ්ගේ කකුල් දෙක හෝදන්න. ගෙදර ඉන්න අම්මා තාත්තගේ කකුල් දෙක හෝදන්න. ගෙදර ඉන්න පුතා ගෙදුවගේ කකුල් දෙක හෝදන්න. ඔබට බහැපත්කමක් තියෙයිද? හෝදලා බලන්න. ඔබ ඇහෙව පිළිගන්නට යනවා. ඒ නිසා මම නම් ආසයි රත්තරන්නම් මේ තාත්ති පුදේ දුවේ නේ පොඩි ජනවන්දනාවේ කොටසක් ගෙදර කරනවා නම් නේ ගෙදර ඉන්න සාමාජිකයෝ ඔක්කොම ඇවිල්ලා යාඥා කරලා ඉනේ පුංචි යාඥාවක් කරලා තාත්තා පටන් ගන්නවා ගෙදර ඉන්න මූලිකයා පටන් ගන්නවා මොනවටද ගෙදර ඉන්න ඔක්කෝගේම කකුල් හොවදන්න ඊට පස්සේ අම්මා පටන් ගන්නවා දරුවෝ පටන් ගන්නවා කරලා බලන්න පුළුවන් නම් ඔය පුතාගේ කකුල් දෙක හොදලා ඉඹලා බලන්න ඔය දුවගේ කකුල් දෙක හොදලා ඉඹලා බලන්න පස්කු නේ මහ බ්‍රාස්පතින්දා ගෝලයන් වශයෙන් ආපුවාම නේ සමහර වෙලාවට අම්මේ තාත්ති පුතේ දුවේ අපි ස්වාමිලා වශයෙන් පාද දූවණේ කරලා ඉමිනවනේ ඉමින්න කකුල උස්සනවනේ හැබැයි ඒ කකුල උස්සනකොට ඒ තාත්තලගේ පුතාලගේ කකුල ඇතුලෙන් මස්පිඩු වෙවුලනවා දැනෙනවා කකුල් දෙක අල්ලනකොට මට මම ඉඹිනකොට මට දැනෙනවා ඒ තාත්තගේ අතුලාන්තය ඒ පුතාගේ අතුලාන්තය මට දැනෙනවා මං ගෞරවාන්විතව ඒ ඉඹිනකොට ඒ හැම කෙනෙකුටම යාඥාවක් කරනවා ජේසුනේ ඔබ වහන්සේ මේ පුතාව බලාගන්න කියලා එහෙම තමයි ඉඹින්නේ රත්තරන් මේ තාත්තේ පුතේ දුවේ ඔබත් ඔබේ ගෙදර ඉන්න පුතාගේ දුවගේ නේ අම්මගේ තාත්තගේ ස්වයං පුරුෂගේ භාර්යාවගේ මේ පාද දෝවණය හෙට කරලා බලන්න ඔබ මෙහෙට එන්න ඉස්සරහට සෙනසුරාදා පුළුවන් නම් මේ පුංචි යාඥා මෙහෙ කරලා එන්න ඔබට දැනේවි ලুকু වෙනසක් සැබෑ ඊතරවීමක් ඒ නිසා ඔබට කන්න අවශ්‍යයි නම් හෙට දවල්ට මොනහරි නේ අරගෙන ලස්සනට බෙදාගෙන කන්න භාර්යාවත් එක්ක ස්වාමි පුරුෂයත් එක්ක දරුවන්ත් එක්ක අම්මා තාත්තත් එක්ක ඒ සුහදත්වයට ගිහිල්ලා බලන්න මේ ඇක්සෙප්ටන්ස් එක කරද්දී දුර්වල පුතාව දුර්වල දුවව දුර්වල ස්වාමි පුරුෂයාව දුර්වල භාර්යාව ඔබ ඔබගේ නේ ආදරවන්ත ජීවිතෙන් වතුර ටික වක් කරලා කකුල් දෙක හොදලා නේ පිහලා ඉඹනකොට දන්නේම නැතුව ජීවිතය වෙනස් වෙනවා පුළුවන් නම් පර්ෆියුම් එකකුත් තියාගන්න එක පර්ෆියුම් එකයි ඔක්කොටම තියාගෙන කකුලේ පොඩ්ඩක් ස්ප්‍රේ කරලා බලන්න ඔඩික්ලෝන් එකක් හරි කමන්නේ චුට්ටක් වක් කරලා බලන්න අයියේ එතන ඒ කකුලට නේ මම දැන් එනකොට මගේ චුට්ටක් අමාරු නිසා එක්සෝයිල් ටිකක් ගැහුවා කකුලට ගහපුවාම මුළු ඇඟටම දැනෙනවා ඒස පර්ෆියුම් එකක් ඔබේ කකුලට කවුරු හරි ගැහුවොත් කවුරුත් ලේසියෙන් පර්ෆියුම් කකුලට ගන්න නැහැ නේ කොහෙටද ගන්නේ අත් දෙකට ගැහුවා මෙතනට මේ මොබඩ මේව කරා නල්ලට ගැහුවා මොකද කිස් එකක් දෙනකොට මේ හරි සුවඳෙන්න කකුලෙ මින් නැහැ නේ ඒස කකුලට ගහන්නේ නැහැ හැබැයි කකුලට පර්ෆියුම් එක වැදෙනකොට ඒ සුවඳ දැනෙනකොට මුළු ශරීරයෙම දැනෙනවා ඒ නිසායි ඒ කාන්තාව දැනගෙන හිටියේ මේ වටිනා සුවඳ විලවුම වෙන කොහේ ගහලත් වැඩක් නැහැ ජේසුස් ස්වාමින් වහන්සේගේ කකුලටම ගහන්නට ඕනේ කියලා ඔබේ මහත්යාගේ ඔබේ භාර්යාවගේ මේ ඔබේ පුතාගේ දුවගේ ජීවිතයට කිට්ටු වෙන්න ඔබට අවශ්‍යයි නම් ඔබට දැනෙන ආදරයක් කරන්න අවශ්‍යයි නම් පිළිගැනීමේ ආදරයක් කරන්න අවශ්‍යයි නම් ජීවේ දෙන ආදරයක් කරන්න අවශ්‍යයි නම්
මේ පුංචි ඒ දේ කරලා බලන්න. එතකොට කියාවි ෆාද, ඔව දේශනාවන් වලට නම් හොඳයි ෆාද. ඒක ඇත්තට කරන්න බෑ ෆාද. ප්‍රායෝගික නෑනේ. ඒක දැන් විහිළුවක් වෙනවා ෆාද. අපේ ගෙදර මහත්තයා එන්න කිව්වොත් කාරේ කකුල් දෙක හොදන්න කියලා මහත්තයා කියයි පිස්සුද කියලා. ඕනම් කියපු ෆාදගේ කකුල හොදලා එන්න කියලා. ඒ නිසා දැන් කවුරුත් මේකට එකඟ වෙන එකක් නෑ. එකඟ වෙන එකක් නෑ. හැබැයි ඔබ විශ්වාසයෙන් අඬ ගහලා බලන්න. ඕනකමකින් අඬ ගහලා බලන්න. ආදරයෙන් අඬ ගහලා බලන්න. නේ, ගෙදර ගිය ගහම කියන්න එපා. මේ ඒයි. ඇහුණද? මොනවද? කකුල හොදන්නද? නෑ. ඒක ප්‍රවිෂ්ඨ වෙන ක්‍රමයක් තියෙනවා. නේ. ඉස්සලාම කතා බහ කරලා සුහදත්වයක් ඇති කරගෙන යෝජනාවක් කරන්නට ඕනේ. අද අපි පාස්කුවේ මේ ඈතරවීමට අපි ඇතුල් වෙන්නයි යන්නේ. අපේ පවුල ඈතරවීමේ දවස, අපේ පවුල නැගිටින දවස, අපේ පවුල සුව වෙන දවස, අපේ පවුලට වාසනාව ලැබෙනවා දවස, අපේ පවුල අභිෂේකේ ලබන දවස. එනිසා ආදරෙන් ඒ හැම දෙයක්ම කියලා පවුලක් ආකාරයෙන් එකතු වෙලා බලන්න. ඔබට දැනේවි හරිම වෙනස් කියලා. අම්මේ තාත්තේ පුතේ දුවේ ජීවිතේ මේ යථාර්ථය භුක්ති විඳින්නට ඕනේ ස්වාමින් වහන්සේ. ඒ නිසා ජූදස්ටත් සමාව දුන්නා. පේදුරුලා, ජාකොබ්ලා, ඇන්ඩ්‍රුලා ඔක්කොටම සමාව දුන්නා. එහෙනම් මේ ඔබේ ගේ ඇතුලේ මේ වැඩපිළිවෙල රිචුවල් එක සමාවේ දූවණයක් සිදුවෙන දවසක්. එනිසා මම ඔබට ආරාධනා කරනවා කොහොම කරන්නද මේ වැඩපිළිවෙල හොඳට මතක තියාගන්න, මතක නැත්තම් ලියාගන්න. ගෙදර ගිහිල්ලා මොනවද ගන්නේ? බේසම් දෙකක් අවශ්‍යයි. එක බේසමක් හිස් බේසමක්. තව බේසම, තව ජග් එකක වතුර තියෙන්නට ඕනේ. ඊළඟ බේසමේ වැලි තියෙන්න ඕනේ. ගෙදර ඉන්න සාමාජිකයන් ගණනාවටම ඉටිපන්දම ගානේ තියෙන්නට ඕනේ. ඉටිපන්දම ගානේ අම්මේ රිචුවල් එකක් ඔබට කියලා දෙන්නයි යන්නේ. ඒ නිසා දැන් මොනවද කරන්නේ? මේ පුංචි යඥාවකට ඔබ ඇතුල් වෙලා ඉවර වෙලා අර බේසමට, හිස් බේසමට මේ ඔබගේ අර වතුර මොකද කරන්නේ? දානකොට ඉස්සල්ලාම කකුල් දෙක හොදනවා. හැම කෙනාගේම කකුල් හොදනවා. ඊට පස්සේ හැම කෙනාගේම මොකද කරන්නේ? අත් දෙක සෝදනවා. කකුල් දෙකයි අත් දෙකයි පුළුවන් නම් හොදලා බලන්න. සබන් දාන්නේ නැහැ. ෂැම්පු දාන්නේ නැහැ. අත් දෙකට වතුර වක් කරන්න. හැබැයි ජග් එක උඩට උස්සලා වතුර පාර උඩ ඉඳලා වැටෙන්නට ඕනේ අතට. අල්ලට මෙහෙම අල්ල ගන්න කියන්න. වතුර වැටෙනකොට අත මෙහෙම හොඳට හොදන්න කියන්න. කරලා බලන්න. ජීවිතයේ ඇතුලේ තිබිච්ච ඍණාත්මක භාවය. නේ, සිස්ටර්ෙන් අහලා බලන්න. නේ, මේ දවස්වල අපි කරේ නැහැ. නැත්තම් අපි ඥානකාන්තියේ බ්‍රදර්ලා, ස්වාමිලා, සිස්ටර්ලා ආපුවාම අපි ඒගොල්ලන් අරගෙන යන්නේ බීච් එකට. බීච් එකට අරගෙන ගිහිල්ලා ඊට පස්සේ ඒගොල්ලන්ට මෙඩිටේෂන් එකට දාලා සිස්ටර් තෙරපිස් කීපයක් ඒ වෙලාවේ කරලා ඊට පස්සේ රැල්ල පාගන්න තියෙනවා. අත හොදන්න තියෙනවා. මුහුදට අත දික් කරලා මේ මොහොතේදී බලය මුසු කරන්න තියෙනවා. ඒ වගේ රත්තරන් අම්මේ තාත්තේ පුතේ දුවේ ගොඩක් තෙරපියුටික් දේවල් කරනවා. කරලා බලන්න.
එනිසා ඔබගෙන් ඉල්ලනවා දෙයක්. ඊයේ නැත්නම් පෙරේදා ඔබ ලුණු ගෙනවද? කෙනවා. එහෙනම් ඒ ලුණු අරගෙන ඒකෙන් කැටයක් අර වතුරට දාන්නට ඕනේ. කැට කීපයක් දාන්නට ඕනේ. එහෙනස දැන් හොදන්නට යන්නේ මොනව අරගෙනද? ලුණු වතුරත් එක්ක තමයි හොදන්නේ. ඔබ දන්නවද අපි සාමාන්‍යයෙන් තෙරපියක් කරොත් කාර්ය ප්‍රාණික හීලින් තෙරපියක් කරොත් කාර්ය නේ වතුර බේසමට මොනව දාලාද තියන්නේ? වතුර බේසමට ලුණු දාලායි තියෙන්නේ. ඒ නිසා කාගේ හරි මෙහෙම නේ ඇතුලේ තියෙන ඍණාත්මක දේවල් ඔක්කොම අරගෙන අතින් සූර්ලා අරගන්නවා වදින්න යත අරගත්තා මෙහෙම අරගෙන මෙහෙම දාන්නේ. මොකද දාන්නේ? ලුණු වතුරට තමයි දාන්නේ. ඊට පස්සේ අත හොදගන්නේ මොකෙන්ද? ඒ වෙලාවේ ලුණු වතුරෙන් තමයි ආය හොදන්නේ තෙරපියක් කරලා ඉවර වෙද්දී. ඉතින් ඒ නිසා ලුණු වතුර ඔබට පාවිච්චි කරන්න පුළුවන් වේවි. මේ තෙරපි එක තුළ ශාරීරිකව මානසිකව අධ්‍යාත්මිකව සුවයක් දැමෙනවාමයි. ඒ නිසා රත්රණ මේ තාත්තේ බුදේ දුවේ දැන් මොනා මොනාද වුනේ? පළවෙනි දේ අහන්නේ වතුර බේසම් දෙකයි. එක බේසමක වැලි. ඊට පස්සේ මොනාද වුනේ? ඉටි පන්දම් නේ රයිට්. අනිත් එකේ ජග් එකක්. ඒ ජග් එකට ලුණු වතුර මිශ්‍ර කරලයි තියෙන්නේ. ඒ නිසා කකුල හොදලා ඉවර වෙලා අත හොදලා ඉවර වෙලා ඒ තෙරපි එක ඉවර වුණාට පස්සේ gedare ඉන්න හැම කෙනෙක්ම අර ඉටි පන්දම ඔබේ කුරුසියත් එක්ක පත්තු කරගන්න අවශ්‍යයි. හෙට ඔබ එනකොට රත්රන්නම් මේ තාත්ති බුදේ දුවේ ඒ පත්තු කරන නේ ඉටි පන්දම් අරගෙන එන්න. ගෙදර පත්තු කරපු ඉටි පන්දම හෙට එනකොට අරගෙන එන්න. ඔබ හෙට එනකොට අර කොලේ අරගෙන එන්නට ඕනේ. ඔබේ ගෙදර පත්තු කරපු ඉටි පන්දම අර වැලිවල තමයි ගහන්නේ. ගහලා ඒ නිසා රුපියල් 250 තියෙන ඉටි පන්දමක් ගන්න යන්න එපා. ඒ නිසා මේ අතේ තියාගෙන ඉන්නකොටම ඒක ඉවරයි. ඒ නිසා හොඳ ඉටි පන්දමක් ගන්න. නිවෙන්නේ නැති එකක් වැඩි වෙලාවක්පත් වෙන්න පුළුවන් එකක්. ඒක අරගෙන ඔබ ඒක gedara pattu කරලා ටික වෙලාවක් ගියාට පස්සේ නිමලා අරගෙන එන්න. අරගෙන එන්න. ඊට පස්සේ මොකද කරන්නේ? අපි ඒ ඉටි පන්දමත් එක්ක පවුල කැප කරන්නයි යන්නේ. අපි කැප කරන්නයි යන්නේ. එහෙනස රත්රණ මේ තාත්ති පුතේ දුවේ ඔබ හෙට එන්න ඉස්සර එහෙනම් ඔබට හෝම්වර්ක් එකක් තියෙනවා. ජේසුස් ස්වාමින් වහන්සේ මේ අන්තිම රාත්‍රි භෝජනයේ පාස්කවලට යන්න ඉස්සර උන්වහන්සේ කරපු ඒ දූත මෙහෙවර ඔබේ ගේ ඇතුලේ කරන්නයි යන්නේ. කැමතිද? කී දෙනෙක් කැමතිද? පොඩ්ඩක් අතුස්සන්න මම අවංකවම. කැමති නැත්නම් ප්‍රශ්න නැහැ, අතුස්සන්න එපා. නේ ප්‍රශංසා වේවා. බහුතරයක් 99.9999ක් කැමති. ඒස ගහන්න ලොකු අප්පුඩියක්. ජේසුගේ කතන්දරවල නම් මෙහෙම උපමාවක් තියෙනවා. එහෙම වෙන්නේ නැතුව ඇයි? හා යන්නම් මිදිවත්තට කියලා කිව්වා. හැබැයි ගියේ නැහැ. බැහැයි කියලා කිව්වා. අන්තිමට බැහැයි කියපේ කියලා තමයි ගිහිලා තියෙන්නේ. ඒ නිසා මම විශ්වාස කරනවා හා කියපු අය ඔක්කොම හෙට දවසේ මේ තෙරපි එක මේ සුවය ඔබේ ගෙදර ඉටු කරලා අත්දැකලා හෙට දවසේ තෑන්ක්ස් ගිවින් එකට ස්තුතියේ මංගල්‍යයකට හෙට දවසේ අන්තිම දවසේ එන්නට යනවයි කියලා. ඒ නිසා රත්රණම් මේ තාත්ති පුතේ දුවේ එහෙනම් බය වෙන්න එපා. ස්වාමීන් වහන්සේ තුල මට විශ්වාසයි බොහෝ දේ ඔබේ ගේ ඇතුලේ සිදු වෙන්නට යනවා. හෙට මෙහෙ තුල බොහෝ ප්‍රතිහාර සිදු වෙන්නට යනවා. එහෙනම් අපි ස්වාමීන් වහන්සේ තුල නැගිට සිටිමු.
සිස්ට කතා කරලා කියනවා පාද ඉටිපන්දම පත්තු කරන්න කිව්වට ඉටිපන්දම පත්තු කරගෙන මොනවද කරන්න කියලා කිව්වේ නැහැ කියලා. ඔබට හිතෙන්නේ ඉටිපන්දම පත්තු කරගෙන මොනවා කරොත් හොඳයිද? මගේ ජීවිතේ මං වැඩි ඉටිපන්දම් පත්තු කරන කෙනෙක් නැමේ. හැබැයි පත්තු කරන්න මේ මොහොතේදී මං කියන දෙයක් තියෙනවා. මොනවද? මේ ආලෝකයේ විහිදෙන්නාසේ මගේ ජීවිතෙන් ආලෝකයේ විහිදෙන්නටත් මේ ඉටි දියවෙන්නාසේ දියවිමින් මට මනුස්ස සංහතියේ දෙවියන්ගේ නාමයෙන් සේවය කරන්නටත් වරම් ලැබේවා කියලා තමයි මම නම් ඉටිපන්දමක් පත්තු කරන්නේ. නේ මට රස්සාව හරියන්න කියලා ඉටිපන්දමක් පත්තු ගන්න දෙයක් නැහැ. නේ මගේ ණය ටික බේරෙන්න කියලා ඉටිපන්දම් පත්තු කරන්න දෙයක් නැහැ මට. හැබැයි ඔබට තව ගොඩාක් ප්‍රශ්න ඇති. ඔබට කඳුළු කරන්දර ඇති. ඔබට බාධක ඇති. ඔබට ඉල්ලීම් ඇති. ඒ නිසා ඉටිපන්දම පත්තු කරගෙන ස්වාමින් වහන්සේට කැමැති දෙයක් කියන්න. මොනවද උන්වහන්සේ කිව්වේ? මම ලෝකේ ආලෝකයයි. ඒ සයිටිපන්දම පත්තු කරපු ගාව මොනවද කියන්නට ඕනේ? චේසුනි, ඔබ වහන්සේ ලෝකේ ආලෝකයයි. එබැවින් ඒ ආලෝකයානෝ මගේ අතේ මේ මොහොතේ ඉන්නවා මාව ආලෝකවත් කරන්න. ඒ සමන් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලනවා අර බේස මේ නේ ඉටිපහන ගහන්නට මත්තෙන් පොඩි පෙරහැරක් යන්න ඕනේ. දුස්ත මතක් කරපු එක හොඳයි. නේ කොහෙද පෙරහැර යන්නේ? ගෙදරින් එළියට ඇවිල්ලා කොහෙටද යන්නේ? ගේට්ටුව ගාවට කට්ටියම ඉටිපන්දමත් එක්ක යන්න ඕනේ. ගේ අහල පහල මිනිස්සු ගෑයි මුගොක්කොටම හොඳටම පිස්සු දැන්. කවදක්වත් නැතුව පවුලක් පිටින් ඉටිපන්දම් අල්ලගෙන ඉන්නේ මේ මහා දවල්. රැහනම් කමකුත් නැහැ. පේන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. නේ. ඊට පස්සේ ගේට්ටුව ගාවින් ඊට පස්සේ මහදොර කඩ ගාවට ආවා. එතන යාඥා කරා කැමති දෙයක් ඔබ ඉල්ලනවා. ඔබේ සාලේ ඇතුළට යනවා. ඕන දෙයක් ඉල්ලනවා. හැම කාමරයකටම ඒ ආලෝකය අරගෙන යනවා. කැමති දෙයක් ඔබ ඉල්ලනවා. කුස්සියට යනවා ඉල්ලනවා. ඊට පස්සේ ඔබේ ගෙදර පිටිපස්සේ දොරක් තියෙනවා නම් එළියට යන. එතනින් එළියට ගිහිල්ලා ආයෙත් යක්ණාවක් කරන්න. කරලා ඇවිල්ලා අර බේසමේ ගහලා ටිකක් වෙලා යක්ණා කරලා ඉවර වෙලා ඒක නිමන්න. මේක තමයි ඉටිපහනත් එක්ක ඔබ කරන වැඩපිළිවෙල. පැහැදිලිද? පෙරහැරක් යන්න දිනවයි කියලා පැහැදිලිද? පැහැදිලි. ඒ නිසා මේක හිනාවට ලක් කරගන්න එපා. දැන් මේක දැන් ජෝක් එකකට පත් කරගන්න එපා. නේ ඔක්කොම අරගෙන එහෙම වුණොත් ඒකේ ගෞරවය නැති වෙනවා. ඒ නිසා වැදගත් වෙන්නේ මේ මොහොතේදී ඒ දේ ගෞරවාන්විතව කරන්න. ගෞරවාන්විත කරලා හෙට දවසේ එන්න ආපුවාම අපි බලමු ස්වාමින් වහන්සේ ඉතුරු ටික අපිට මොනවද කරන්න කියලා. එහෙනම් කුරුසේ ගන්නටට පොඩි ස්වාමි කාමරේට ආවත් ටිකකට ඉස්සර මම පොඩි ස්වාමීගෙන් ඇහුවා, ෆාදර් මට කියන්නකෝ අද මොනවද මිනිස්සුන්ට කියන්නට ඕනේ කියලා. එතකොට ෆාදර් ටිකක් වෙලා ඉඳලා කිව්වා, පාද දූවණේ ගැන නේ කියන්නේ. එහෙනම් පාද දූවණේ ගැන මං කිව්වා. හා, එහෙනම් මං ගිහිල්ලා පාද දූවණේ ගැන කියන්නම්. හැබැයි ඒකම සිස්ටමන මතක් කරලා කියනවා ඊට ඉස්සර, ෆාදර් නේ පාද දෝවණය මිනිස්සුන්ට කකුල් හොදන්න කියන්නේ නැද්ද? ගෙදර මෙදා පාර හොදන්න ගියමු අපි. නේ සිස්ටත් ඕකම මතක් කරා. දෙන්නේ කන්ෆර්ම් කරා. දේව
පණිවිඩය මට දුන්නා මේක ඔබේ ජීවිතයට විය යුතුයි කියලා. ඒ නිසායි රත්තරන් අම්මේ තාත්ති පුතේ දුවේ මාත් මේ මොහොතේදී ඒක හෙළිදරව් කරේ. එහෙනම් මේ කුරුසයේ අරගෙන පපුඩ තියාගන්න. ඇස් දෙක වහගන්න. මේක ලේසි කතන්දරයක් නෙමෙයි. හෙට කොලේක පෑනක් අරගෙන ලියන්න හරිම ලේසි. ජීවිතේ අමාරුම හෝම්වර්ක් එක හෙට දවසේ ඔබේ ජීවිතයට බාර දුන්නේ. සමහර ගෙවල් වල මහත්තයා නැහැ. සමහර ගෙවල් වල බහර්යාව නැහැ. සමහර ගෙවල් වල දරුවෝ නැහැ. සමහර ගෙවල් වල අම්මා තාත්තා නැහැ. ඔබ තනියම නම් ඉන්නේ, දෙන්නෙක් නම් ඉන්නේ. ඒ ඉන්න අයත් එක්ක ඔබ ඒ දේ කරන්න. ඔබට පුළුවන් නම් ඔබ තනියමම නම් ඉන්නේ, ඔබේ කකුලට ඔබ වතුර වක් කරලා ඒ දේ කරන්න. ජීවිතේ දරුවන්ත් එක්ක ඉන්න අය ඒ දේ කරන්න. එහෙනම් දැන් යාඥා කරන්න ස්වාමිනේ, මට ඒකට දේව ශක්තියක් දෙන්න ස්වාමිනේ, දේව බලයක් දෙන්න ස්වාමිනේ. ඔබ වහන්සේ මොනවදෝ ලুকু වෙනසක් කරන්නට යනවා. අපේගේ ඇතුළට ඔබ වහන්සේ ප්‍රතිහාරයක් කරන්නට යනවා ස්වාමිනේ. අපේ සිත්වල තියෙන තුවාල ඔබ වහන්සේ සුව කරන්නට යනවා. මනුස්ස මට්ටම තුල තියෙන කට්ටණය ඔබ වහන්සේ පහ කරන්නට යනවා. එන්ස ස්වාමිනේ, මට වතුර ටික දෙන්න ආශිර්වාද කරලා. ඒ ආශිර්වාදිත ලුණු ටික දාන්න මට ශක්තියක් දෙන්න. ඒ ඔඩික්ලෝන් ටික නැත්තම් සුවඳ විලවුන් ටික මගේ අතට ඔබ වහන්සේ ලැබෙන්න සලස්සන්න. ඒ දේ හරියට කරන්න මට අවශ්‍ය කරන පැහැපත්කම ජනිත කරන්න. මම හෙට ඔබ වහන්සේව හොයාගෙන එන්නට යනවා. ස්තුතියි කියලා කියන්න. මගේ පුතාගේ දෙපාය වෙනුවෙන්, මගේ දුවගේ දෙපා වෙනුවෙන්, මගේ ස්වාමි පුරුෂයාගේ දෙපා වෙනුවෙන්, මගේ භාර්යාවගේ දෙපා වෙනුවෙන්, මගේ ආච්චිගේ සීයාගේ දෙපා වෙනුවෙන් මං ඔබ වහන්සේට ස්තුති කරන්නට එනවා. සැබෑ එතර වීමකට ඔබ වහන්සේ අපිව අරගෙන යන්නට යනවා. එනිසා ස්වාමිනි, මට ඔබ වහන්සේ පිහිට වෙන්න. සෙත් FM නාලිකාවත් එක්ක සම්බන්ධ වෙන ඔබත් හෙට දවසේදී මේ කාර්යය කරන්න. වෙබ්සයිට් එකෙන් සම්බන්ධ වෙන හැම කෙනාත් මේ කාර්යය ඔබේ ගෙදර කරන්න. එහෙනම් ඔබේ ස්වාමි පුරුෂයා, භාර්යාව, දරුවන්ව, අම්මා තාත්තව දැන් ඔබ ස්පර්ශ කරන්නයි යන්නේ. මොකද නිකං අඬ ගහන්න බෑ. දේවිකත්වයේ තුලයි ඔවුන්ට කතා කරන්නට ඕනේ. ඒ සබේ කුරුසේ ඉහළට ඔසවන්න. දැන් මතක් කරලා ඔවුන් ආශිර්වාද කරන්න. ඔවුන් කොහේ හිටියත්, ස්වාමි පුරුෂයා, භාර්යාව, දරුවෝ, අම්මා තාත්තා කොහේ හිටියත්, ආච්චි සීයා කොහේ හිටියත් මේ එකඟතාවයෙන් එන්නට යනවා. දැන් ආශිර්වාද කරන්න, ඔවුන්ව ශක්තිමත් කරන්න. මේ මොහොතේදී ස්වාමින් වහන්සේගේ නාමයෙන්, උන්වහන්සේගේ ආදරේ නාමයෙන් මේ මොහොතේදී බලවත් කරන්න. ස්තුති වේවා ස්වාමීන්, ස්තුති වේවා ස්වාමීන්, ප්‍රශංස සවේවා ස්වාමීන්, ප්‍රශංස සවේවා, ප්‍රශංස සවේවා ස්වාමීන්. එහෙනම් ඔබගේ ආදර අම්මට, චේසු අම්මට අපි කියන්නට යනවා, අම්මේ අපි වෙනුවෙන් මැදහත් වෙන්න කියලා.
නමු මරියනි ප්‍රේමසාද පුරුණවන්තේනි ස්වාමී වහන්සේ ඔබ කෙරෙහි ශ්‍රී නතරෙන් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේ ඔබගේ ශ්‍රී කුසෙහි කලවත් ජේසුස් ආශිර්වාද ලද්දාමය සාන්ත මරියනි දේව මෑණියනි පාපියෝ අපෝදේසා දනුත් අපේ මරණ වේලෙදි යාක්ෂා කළ මැනව ආමේන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සියලු බලති දෙවී මහෝත්මයන් වන පියානෝද පුත්‍රයානෝද ශුද්ධාත්මයානෝද ඔබ සියලු දෙනා ආශිර්වාද කර ආරක්ෂා කර බලවත් කර සුවපත් කරන සේක්වා. ආමේන්. රත්තරන් අම්මේ තාත්තේ පුතේ දුවේ හිට උදේ 10ට තමයි අන්තිම පාද නමස්කාරයේ පොදු පාද නමස්කාරය සුපුවත්තරණේ පැවැත්වෙන්නේ. කැමැති ඔබට සහභාගි වෙන්න පුළුවන් වේවි. හෙට රාත්‍රියේ තමයි අන්තිම මෙහෙය. ඊට පස්සේ ආය ශුද්ධ වූ සතියෙන් පසුව තමයි පළවෙනිට බදාදට මෙහෙය පැවැත්වෙන්නේ. ආය සිකුරාදා මෙහෙය පැවැත්වෙන්නේ. ඉතින් මේ කාල පරිච්ඡේදයේ තුලදී ඒ වෙන කිසිම දෙයක් පැවැත්වෙන්නේ නැහැ. මම හෙට දවසේ ඔබගෙන් පඳුරක් ඉල්ලන්නයි යන්නේ. ඒ පඳුර සුපුවත්තරණට නෙමෙයි. ඒ පඳුර පූජක පුතුන් වෙනුවෙන් මට විසින් වහන්සේ කෙනෙක් කතා කළා කිව්වා පුළුවන් නම් මට චූටි උදව්වක් කරන්න කියලා. පූජක පුතුන් වෙනුවෙන් පුංචි උදව්වක් කරන්න කියලා බිෂප් කෙනෙක් මගෙන් ඉල්ලීමක් කරා. ඒ නිසා මට හිතුණා මේ මොහොතේදී පූජක පුතෙකුට වතුර උගුරක් දුන්නත් ස්වර්ගයට යනවයි කියලා කියනවා. ඒ නිසා මං කැමති මේ ගොඩක් අපි පරිත්‍යාගයන් කරනවා දේවල්. හැබැයි දෙන්න පුළුවන් උපරිම දේ දෙන්න. ඒ නිසා ඒක මම හෙට දවසේදී එකතු කරන ඒ හැම සතයක්ම ඒ විසින් වහන්සේට මම ප්‍රදානය කරනවා. ඔවුන්ගේ ඒ පූජක පුතුන්ට අවශ්‍ය දේ කරන්න. ඉතින් රත්රනම් මේ තාත්ති පුතේ දුවේ මේක තමයි මා ඔබගෙන් ඉල්ලන මේ මොහොතේදී ඒ චතාරිකය තුළ ඒ පඳුර දින 40 පඳුර මේ දවස්වල සතයක්වත් අපි එකතු කරේ නැහැ. ඉතින් ඒ නිසා මේක අම්මේ තාත්ති පුතේ දුවේ සුද්ධ වූ දෙයක් වශයෙන් ආලිපිත දෙයක් වශයෙන් තමයි මා සලකන්නේ. ඉතින් ඒ නිසා තමයි මම ඔබගෙන් මේ ඉල්ලීම කරේ. ඒ නිසා ඔබ හෙට එනකොට ඔබට දෙන්න පුළුවන් උපරිම පඳුරක් ගේන්න රත්තරන් අම්මේ තාත්ති පුතේ දුවේ. ඒකේ සතයක්වත් අපි තියාගන්නේ නැහැ. ඒ නිසා මේ සුරේකම්ම දන්නවා මේ දවස්වල හම් වෙන සල්ලි ඔක්කෝම එකතු කරලා අපි වෙන වෙනම නම් වලින් දාලා තියෙනවා. ඒ නිසා සල්ලි මේ මොහොතේදී වැරදි විදියට පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා ඒක ගෞරවාන්විතව තමයි චතාරිකේ කාලේ හැම දෙයක්ම පාවිච්චි කරන්නේ. ඉතින් මම ඔබට පොරොන්දු වෙනවා මේ මොහොතේදී ඒ ලැබෙන මුදල මේ මොහොතේදී ඔබ දන්නවා මේ දවස්වල අපි ස්පිරිතාලයක් හදනවා. ඒකට අපිට සල්ලි අවශ්‍යයි. අපි ගෙයක් හදනවා මේ දවස්වල. ඒවට සල්ලි අවශ්‍යයි. නමුත් මේ ඔක්කෝම දේවල් කරද්දී මේ මොහොතේදී පූජකයන් වෙනුවෙන් විසින් වහන්සේ කෙනෙක් ඉල්ලපු ඒ ඉල්ලීම මං හිතෙනවා මට ඉෂ්ට කරගන්න පුළුවන් නම් ඔබත් එක්ක ඒක යෝග්‍යයි යුතුයි කියලා. ඉතින් තවත් විසින් වහන්සේ කෙනෙක් බයිබල් ඉල්ලුවා. අපි උන්වහන්සේට බයිබල් 150ක් යවුවා. ඉතින් උන්වහන්සේ මට ස්තුති කරද්දී ඒ ජනතාවට කිව්වා කවදා හරි පුළුවන් වුණොත් දෙමළ බයිබලුත් හම්බුනොත් දෙන්න ෆාදර් ඩැරල් කියලා. ඉතින් මං ඊළඟ කවුරු හරි මට බයිබල් පරිත්‍යාග කරනවායි කියලා කිව්වොත් ඒගොල්ලන්ගෙන් මං ඉල්ලගන්නේ දෙමළ බයිබල් ටික. ඉතින් අපි මේ පොළොව තලයේ ටික කාලයයි ජීවත් වෙන්නේ. ඒ ජීවත් වෙන කාලය තුලදී මට තියෙන එකම දේ තමයි ඔබ හැම කෙනෙක්ගෙම හිඟා කාලා අනිත් අයට බෙදන්න. අනිත් අයට දෙන්න විතරයි තියෙන්නේ.
ඉතින් ඊට වඩා සතුටක් ඔබටත් මටත් අපි කාටවත් නැහැ. එහෙනස රත්නනම් මේ තාතිපුතේදුවේ හෙට දවසේ එද්දී ඒ පඳුර මං ඔබගෙන් ඉල්ලනවා ගෞරවයෙන් කවර එක දාලා ගේන්න. කවර එක දාලා ගේන්න ඒ පඳුර. ඉතින් ඒ නිසා මම ඒ පඳුර අරගෙන අපි යාඥා කරලා, මොකද නිකන් නෙමෙයි ඒක අපි දෙන්නට යන්නේ, යාඥා කරලා අපි ස්වාමීන් වහන්සේට ඒක ඔප්පු කරමු උන්වහන්සේගේ කැමැත්ත ඉටු වෙන්නයි කියලා. සාන්ත පුරුෂය අධ්‍යාලමේ අපි සතුරන්ගේ අපගලවා දේවා, අපගේ දෙවි ස්වාමිනී පිතාගේ පුත්‍රයාගේ ස්ත්‍රීතු සාන්තුගේ නාමෙන් ආමෙන්. අද රත්රනමේ තාත්තිපුතේ දුවේ ගෙදර යන්න ඉස්සර ලෙස්ට තාත්තලගෙන් මේ ඔබ ටෝකන් එකක් අරගෙන යන්න ඕනේ. ඔබ හැම කෙනෙකුටම ටෝකන් එකක් දේවි. ඒක ගන්න නැතුව යන්න එපා. ඇයි ඒ? ඒ ටෝකන් එක තියෙන හැම කෙනෙකුටම මේ දින 40ෙම CD එකක්, CD දෙකක් ඔබට නොමිලේ දෙනවා. CD දෙකක් නොමිලේ දෙනවා. එතකොට ඔබට ඕන තරම් අය ඒවා ඩිවලොප් කරලා බෙදන්න පුළුවන්. ඒ වගේම සිකුරාදා උදේ පූජාවට ආපු අයට, හැම දවස්වලම උදේ පූජාවට ආපු අයටත් දැන් ටෝකන් එකක් දීලා තියෙනවා. ඒ ජුට්ටාත් ටෝකන් එකක් දුන්නා. ඒගොල්ලන්ටත් දින 40ෙම මේ CD එක ඒගොල්ලන්ට හම්බ වෙනවා. උදේ පූජාවේ දේශනාවේ දින 40 ඒගොල්ලන්ට හම්බ වෙනවා. මේ රැයට ආපු අයට රැය එක හම්බ වෙනවා. දෙකටම ආපු අයට දෙකම හම්බ වෙනවා. ඉතින් ඒ නිසා නැත්තම් හෙට දවසේ ගොඩක් සෙනගෙන්න පුළුවන්. ඒ නිසා ආයක බෙදන්න හම්බ වෙන්නේ නැහැ. ටෝකන් එකක් මේගොල්ලෝ දෙද්දී ඒක ගෞරවාන්විතව ඉල්ලගෙන යන්න. Thank you very much. Good night. Santoshaya, Yajnave, Malasuna.